නම සමන්ති. මං ඉන්නේ පිටකෝට්ටේ. මම මේ ඔයාලත් එක්ක කියන්න යන්නේ මං මුහුණ දීපු අත්දැකීමක් ගැන. අපේ ගෙදර හිටියේ මහත්තයයි මායි දරුවයි. ඉතින් අපේ ගෙදරට අපි හදපු ගේ හදපු ඉඩමට අල්ලපු ගෙදරින් ප්‍රශ්නයක් දැම්මා. ඉඩම් ප්‍රශ්නයක්. ඉතින් අපිට කරන්න දෙයක් නැති නිසා අපිට මේකට නඩු කියන්න ගත්තා. දිගටම ඇදිලා යනවා. ඔයාලට කියන්න ඕනේ නැහැ නිතින් ඉඩම් නඩු කොහොමද ඇදෙන්නේ කියලා. ඒකට අපි ලෝයේ මහත්තයෙක් කතා කරලා තිබුණේ. ඒ ලෝයල් මහත්තයා අවුරුදු 45 විතර මහත්තේ. ඉතින් මේක දිගටම ඇදගෙන යනකොට අපිට එයාට ගෙවන්න සල්ලිත් නැති වුණා. ඉතින් එයාට මේ කතා කළේ නැති වුණොත් අපි නඩුවෙන් පරදිනවා. ඉතින් අපිට කරගන්න දෙයන්නේ. අපි එයා දවසක් කතා කරලා කිව්වා අනේ මහත්තයෝ ඉස්සරහට නඩුව කතා කරගන්න සල්ලි නැහැ කියලා. එහෙම කියලා බෑනේ. අපි නිකන් කතා කරන්නේ නැහැනේ. අපි ඉතින් ඇවිටිලි කරා. එයා ටිකක් වෙලා කල්පනා කළා. හරි මං හෙට උත්තරයක් දෙන්නම්කෝ කියලා කිව්වා. ඊට පස්සේ එයාමට කෝල් එකක් දුන්නා. නඩුව නම් නිකන් කතා කරන්න බෑනේ කිව්වා. අනේ එහෙම කරන්න බෑ. එහෙම කළොත් අපි පාරට වැටෙන්නේ මහත්තයෝ. ඒකට ක්‍රමයක් නම් තියෙනවා. අනේ මහත්තයෝ කියන්නේ ඕනිම දෙයකට අපි කැමතියි කිව්වා. ඕනිම දෙයක් කිව්වේ මං ඔයාට දැක්ක දවස් ඉඳන්. ඔයා ගැන මගේ හිතේ අදහසක් පහළ වෙලා තිබුණේ. ඔයා මේ දෙයට කැමති වෙන්න මං නඩුව නිකම්ම කතා කරලා දෙන්නම්. ඒ වගේම අනිවාර්යයෙන්ම නඩුව දිනවලත් දෙන්නම් කිව්වා. අනේ මහත්තයෝ ඒක මං කොහොමද කරන්නේ? මහත්තය දැනගත්තොත් මාව මරයි. මේ මහත්තයා දැනගත්තොත්නේ නැත්තම් වෙලාට වෙන්නේ පහළට බැහැලා යන්න නේද? අනාගතය ගැන හිතන්න, දරුව ගැන හිතන්න කිව්වා. ඒත් මගේ අසන්නකමට මං කැමති වුණා. ඉතින් එයා මට කිව්වා සෙනසුරාදා දවසක එයාලා ගෙදර ඉන්න කියලා. ඒ ලෝයල් මහත්තයා බැඳලා හිටියේ නෑ. ඉතින් එදා එයා මගේ කරගත්තා. මං එයාගේ කරගත්තා. එයාගේ ආසාවල් හැම දෙයක්ම මං ඉෂ්ට කරගත්තා. හැම හිලක්ම එයා පාවිච්චි කළා. ඉතින් ඔය විදිහට ඉඩ ලැබෙන හැම අවස්ථාවකම මාව එහෙට ගෙන්න ගත්තා. කොහොමරි අපි නඩුවිනුත් දිනුව අපේ හැම වේදමක්ම වගේ ලෝය මහත්තයා මට දුන්නා. ඉතින් දැන් නම් එයාට මාව එපා වෙලා. දැන් මට ඒ සතුට නැතුව ඉන්න බෑ වගේ. මට වැඩි වයසකුත් නැහැ. මටත් තාම 38යිනේ. ආසයි ඒ වයස කෙනෙක් හඳුරගන්න. මගේ YouTube channel එක subscribe කරලා comment එකක් දාන්න. මට reply එකක් දෙන්නම්.